විදුලි බලහා බලශක්තිය අමාත්‍යවරයා හැටියට මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම ඉන්ධන සහ ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳවත් කමිටුවක් පත් කරන්න කියලා කාර්ක සභාව. Business Management, IT, English ඉගෙන ගන්න හොඳම තැන AIC Campus. කංචන විජේසේකර ඇමතිවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ගල් අඟුරු ඇතුළු බලශක්ති ගනුදෙනු පිළිබඳව සොයා බැලීමට පාටලි චම්පික රණවක මන්ත්‍රීවරයාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු කාර්ක සභාවක් පත් කළ යුතු බවයි. විදුලි බලහා බලශක්ති අමාත්‍යවරයා හැටියට මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම ඉන්ධන සහ ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳවත් කමිටුවක් පත් කරන්න කියලා කාර්ක සභාව. ඒ කාර්ක සභාව විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට බාර ගන්නව නම් සුදුසුයි කියලා යෝජනා කරනවා විශේෂයෙන්ම චම්පික රණවක ඇමතිතුමා ඒ වගේම හිටපු මන්ත්‍රීවරු කීප දෙනෙක් මේ ඉන්ධන ඉතාමත්ම අඩු මුදල් වලට ආනයනය කළ හැකි බව සහ අලෙවි කළ හැකි බව කියලා තියෙනවා. විශේෂ බාර ඇමතිවරයා හැටියට එවැනි කාර්ක සභාවක් හදලා විපක්ෂයට ලබා දෙනවා නම් ඒ සඳහා සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඒක බාර ගන්නත් කියලා ඉල්ලීමක් කරනවා. ඒකට මේ සාවර නියෝගය යටතේ සම්පූර්ණ බලතලය මේ මුදල් කාර්ක සභාවට තියෙනවා. ඉතින් කෝප් එකයි දැනටත් පත් කළ නැති අවස්ථාවේදී මම බලාපොරොත්තු වෙනවා වහාම එතුමාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන පැමිණිල්ලකුත් දාලා තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. ඒකටත් එතුමාගේ තොරතුරු දෙන්න මම යෝජනා කරන්නේ එතුමාට ඒ කමිටුවේ සභාපතිත්වය ගන්න පුළුවන් නම් වඩා හොඳයි. එතකොට මේක නිවැරදිව ප්‍රසම්පාදන කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම මම එතුමාගෙන් ඉල්ලා හිටිනවා මේ රහස් පොලිසිය නෙවෙයි අපේ විකනකාධිපතිට ඒ අවශ්‍ය බලතල ලබා දීලා ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන්න. එතකොට අපි ඒකට ලබා දෙන්නේ මේ මන්ත්‍රීතුමනි මේක ෆොරෙන්සික් ඔඩිට් එකක් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගැනීම සඳහා යෝජනා කරනවා. ඒතර සුදුසු සමාගමක් තෝරගෙන මේක කිරීම සඳහා